අතීතයේ අපේ ආණ්ඩු විසින් ඉන්දියාවට බාර දුන්නු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය නැවත අපට ලබා ගැනීමට ඉන්දියාව සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථකව අවසන් කරන්න මේ වෙනුවට අපට පුළුවන් වෙලා තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණය ඉන්දියාව සමග පමණක් හවුලේ සංවර්ධනය කරන්න 1987 ජූලි මාසයේ 29 වෙනිදා එකඟතාවයකට එළඹුණා. එකඟතාවයේ උනේ හවුලේ සංවර්ධනය කරන්න. හැබැයි 2003 පෙබරවාරි මාසයේ 7 වෙනිදා අසංකල ගිවිසුමෙන් ටැංකිය 99ම 35 වසරකට ඉන්දියාවට බාර දීමක් සිද්ධ වුණා. 2017 දී මලික් සමරවික්‍රම සුෂ්මා සුවරාජ් අවබෝධතා ගිවිසුමෙන් මෙම ටැංකිය අම් ප්‍රමාණයක් ලංකා IOC සමාගමෙන් අතුරුබදු ලබා ගැනීමට උත්සාහ කළත් ඒ උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. අපි ඉන්දියාව සමග ඇති කරගත් එකඟතාවයේ අනුව තෙල් ටැංකි 99න් 24 ලංකා ආණ්ඩුව විසින් ලංකා කංජ තෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී හවුලේ සංවර්ධනය කරනවායි කියලා ඇති කරගත් එකඟතාවයේ ටැංකි 24ක් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම දැනට ලංකා IOC සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14 පමණක් තවදුරටත් ඔවුන්ට වසර 50කට අපි බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61 කංජ තෙල් සංස්ථාවට 51%ක් කොටස් තිබෙන ඉතිරි 49% ලංකා IOC සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගම. කොටස් බහුතරයක් තෙල් සංස්ථාවට තිබෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත් කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපති ධූරයේ හිමිවන්නේ තෙල් සංස්ථාවට. ඒ වගේම විගණකාධිපතිතුමා ගිනුම් විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්නලා ප්‍රශ්න කරන්න පුළුවන්. සමාගම පිළිබඳ විශේෂ භාර අමාත්‍යවරයාගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඍජුව ලබා ගන්නා ටැංකිය 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබා ගන්නා ටැංකිය 61 කියන දෙක එකට ගත්තම සමස්ත ටැංකි 99න් 85%කම පාලනය ලංකා කංජ තෙල් සංස්ථාවට ලැබෙනවා. ලංකා IOC සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි. 1987 සහ 2003 ගිවිසුම් වලින් ඉන්දියාවේ පාලනයට නතු කරපු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ පාලනයට ලබා ගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් විදියටයි අපි දකින්නේ. දැනට දිරාපත් වෙමින් පවතින ඉහළ ටැංකි සංකීර්ණයේ ටැංකි 10ක් අලුත් වැඩියා කර භාවිතයට ගන්න 2016 දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණයකට එළඹෙනු. ඒ තීරණය අනුව 2016 දෙසැම්බර් මාසයේ 29 වෙනිදා කංජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් කළමනාකරු මේනක ජීවසිරි ඇතුළු නිලධාරීන් 5 දෙනෙක් ලංකා IOC සමාගමට දැනුම් දීලා මේ ටැංකි පරීක්ෂා කරන්න එම ස්ථානයට යනවා. ඒ අවස්ථාවේදී ලංකා IOC නිලධාරී මේ අය අයිතු ඇතුළු වීමක් සිදු කළාය කියලා නිලධාරීන්ව බලහත්කාරයෙන් රඳවා ගන්න කටයුතු කළා. පසුව මේ අයිතු ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට රාජතාන්ත්‍රික මට්ටමින් අප්‍රසාදයේ පළ කරන්නටත් කටයුතු කරා. ඒ අඳුරු අතීතය අපි නුදුරු දිනක අවසන් කරනවා. 2016 දී හිරියරේට ලක්වුණු නිලධාරීන් සමග අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ගොස් එයි අපේ ජාති කොඩිය ඔසවන්නට අපි බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ එක දිගට දුක්බර ප්‍රවෘත්තිම අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට පුළුවන් වීම ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙනවා.